රම් පිළිගන්න ආර රහසසි YouTube න ලකට මං අදවාලටි කියල දෙන්න හදන්නේ ගොටා කරස්සට ඒවගේම ලේසියම්ම චොකලට්කේක එකක් හදාගන්නේ කොහොමද කියලා හොඳ නුදුගතියක් තියෙන විදිහට මේ චොක්‍රට්කේ එක අපට ලේසියම්ම හදාගන්න පුළුවන් ඉතිං අපි බලමු කොහොමද මේ චොක්‍රට්ක එකක් හදාගන්න කියලා මම් පියවරෙන් පියවර කියල දෙන්න ඉස්සල්ලාම අපි අවශ්‍ය කරන අමුද්‍රවමනවාද කියලා බලමු මං අරගෙන තියෙනවා පිටිග්‍රෑම් ලේසියප නහා. නිග්‍රෑම් දෙස පණහක් බටගෑම් දෙසය පණහක් බිත්තර දෙසය පණහක් කිරල ගන්න ඕනක් නත්නම් ලොකුබිත්තර ගන්න ඕන හතරක් ඇති පුජි විිතර ගන්න ඕනම් බිතර පහක් ගන්න චොකල පවඩ ක්‍රෑම් හතලිහක් කිරික්‍රශ්මලක් තමයි අරගෙන තියන්නේ බේකින් පවෞඩ තේ හැඳි දෙකක් බේකින් සෝඩ තේ හැඳ එකක් අරගෙන තියෙනවා හැන්ද මට්ටමට ගන්න ඕනේ දෙම සූදානම් වෙන්නේ මේ පිටිටික හලාගන්න හොඳට ස්සල්ලාම පාම්පිටි ික මේ විදිහට දාගන්නවා ඊළඟට කොකෝවා පෞඩ ටිකින් සෝඩස්හ බේකින් පෞඩ එක දෙකම එකට දාලා මේ විදිහට හොඳින් හලාගන්න ඕනේ දෙවතාවක් විතර හලාගන්න මේ විදියට හලාගන්නේ පිට්ටි ොක්කෝවා පෞඩ ඒවගේෙන්ම බේකින් සෝඩම ඔොක්කොම හොඳින් එකනෙ එක මි්්‍ර වෙන්න තින විවදිියයටටමන් දෙවතාවක් කල්ලා කලවන් කරල ගත්ත පිටිටික අපි දැන් ඒකක හදාගමු ඉස්සෙල්ලාම්මම් බටටික දාගන්නවා බට වෙනුවට මාගරින් ගන්නත් පුළුවන් ඊට පස්සේ සීනි දෙවතාවකට දාලා හොඳින් බීට් කරනවා සීනිිවලින් කොටසක් මේ විදදියට දාගන්නවා ඉස්සෙල්ලාම ඉට පස්සේ ඒක ටිකක් බිහිත්් කරලා ඉතිරි සිනටික එකතු කරගන්නවා සීනි කැට ලොකෝට තියෙනවන සීනිි කැට ටිකක් ්‍රයින්් කරල්ලා ගන්න ඕන සිනිිටිකත්මං එකතු කරගත්ත. මේ විදිරමන් වට ගැල්ල තියෙනවත් ස්පචුල එකකින් එකතු කන්න ගම හොඳින් බිහිත් කරගන්නවා සීනිිවලින් සයටට හැත්තෑවක් විතර හොඳින් දිය වුනාට පස්සේ බිත්තර එකතු කරගන්න ඕනේ බිත්තර එකින් එක එකතු කරගන්න ඕනේ ඒවගේම බිත්තර එකතු කරන ගමන් එකම අතකට බිහිත් කරගන්න. සාමාන්‍යෙන් එක බිත්තරයක් එකතු කරල මේ වගේ වුන්තුනු හතරක්විතර කර කලා ඉත්‍රරි බිත්තර එකතු කරගන්න. සීනිසාහ බටල් කලවන් කලා අපි බීට් කරන්න ගත්ත තැනයිඉදක් මේ අවසාන බිත්තරේ දක්වා විනාඩි විස්සක් විතර අපි බීත්් කරල තිෙන්නවන මුලුකාලය. වන්න මේ වගේ ක්‍රීීම එකක් ගතයට එනවා අපේ මිශ්‍රණය බිත්ත්‍රරටික ොක්කොම එකතු කල් ඒවරනාට පස්සේ ක් දෙම බිත්‍රටක ඔක්කොම එකතුකරගෙන බීත් කරලයිවරයි. ද මේකට ලූුණ චුට්ටක් එකතු කරගන්නවා මෙන මේගේ ඇගිල තුට ගන්න පුුවන් ලුණ ප්‍රමාණයක් එකතු කරගන්න ඕනේ ඉළඟට කිරීතික ඉ පසේවැනිල්ල බින්දු දෙකතුන කුත්මං එකතු කරගන්නවා වැනිලා දානෙ නැතව වුනත් අපට හදාගන්න පුළුවන්. ටික හොඳින් කලවන් කරගෙන අපි කලින්හදාගත්ත පිටිමිෂ්්‍රණය එකතු කරගන්නවා පිටි කොක්කෝ පෞඩ ඒවගේම බේකින් පෞඩ බේකින් සෝඩ එකතු කළ හලාගත්ත පිටියක තමයි මේ විදිහ ටිකටි එකතු කරල හොඳින් මිශ්ච කරගන්න ස්පචුල එකට වැඩිය මික්සය එකෙන් හොඳද කලවන් කරන්න පුළුවන් නිසාම මේක ගන්නවා. මේ විදිහට පිටි ටිකටික එකතු කරන ගමන් එකම පැත්තට කලවන් කරගන්න ගොඩාක් වෙලා මේකට ගන්න එපා ඉක්මන්ට ඉක්මට දාලා කලවන් කරගන්න ඕනේ ඔයාගේ මිශ්‍රණය ගොඩාක් ගණකමට වගේ එනවනත් කිරිමේ ස ඇඳි දෙකතුනක් විතර එකතු කරගන්න මෙන්න මේ වගේ බැටර එකක් තමයි අපට අවසානයට හැදෙන් ඕනේ මිට වැඩි ගණකමට තියෙනවනන් කිරිමේ සැඳි තුනහතරක් එකතු කර කලවන් කරගන්න අපි කක් බැට එක මන්ද දෙක් හදලීවරයි මං කලින් සූදානම් කරගත්ත ත්‍රේකකට මේ බැටරේක දාගන්නවා ඔන්ම ට්‍රේක සූදානම් කරගන්නේ කොහොමද කියලා කලින්වාලට කියලා දී තියනෝ. විදිහට බැටරේක දාලා සමානව ට්‍රේක සමානුව විහිදෙන විදිහට මේ බැට එක මේ විදිහට තුනී කරගන්න ඕනේ මේ වෙනකොට මම අව එක ප්‍රහිීට්ටෙන්න්න දාලා තියෙන්නේ මේ විදිහට බැටරේක ඔක්කොමදාගන මේ වගේ දෙවතාවක්කිතර තට්ටු කරගන්න ට්‍රේක. ඊළට මම අවන්න එකට දාගන්නවා විනාඩි දහයක් ප්‍රීහිීත් කල තියෙන් ඕනේවන්න එක. උෂ්ණත්ව ඒසේ අස්සුවට දාලා විනා ඩිහත්තලයක් බේක් කරගන්න ඕනේ එවගේම අවන්න එකේ උඩයටයි දෙකම හීටවෙන්න දාලා තියෙන් ඕන. මේ තියෙන විනා ඩිහතලයක් බෙක්වනාට පස්සේ මේ බලන්නකො හොඳට ලස්සනට පිපිලඇවිල්ල තියෙනවක එක් එක් එවගේම හරම සුවඳැයි මේකෙක්ක එක මේ විදදිහට අවන්න එකෙන් එලියට අරගෙන මන් ට්‍රේකේම තව විනාඩි පහක් විතර තියාගන්නවා ඊට පස්සේ තමයි මම කූලින් රැග් එකට දාගන්නේ. ඉතින් අපේ කේකක දැන් හදල ඉවරයි දැන් තියෙන්නේෙ රස බලන්න මංහිතනෝ ඔයාලට හරිම පහස්සුවෙන් චොලට් කේක එකක් හදාගන්න හොඳ රෙසිපිය එකක් ලැබුණ කියලා ඉති මේ ගැන මොනවම හරි ප්‍රශ්නයක් තියෙනවනන් කමෙන්ට්ි එකක් විදට අහන්න මේ වීඩිය එකට ඔයා කැමතින ලයික කරන්න යාලුවන්ට බලන්න ශයා කරන්න ඉති මේ වගේ අලෝත් වීඩිය එකකින් අපි ආයෙම හම්බවෙමු.